ලංකාවේ බොහොමයක් කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරයට වාහනයක් එක්ක පවුලේ පාවිච්චියටත් තවත් වාහනයකට මුදල් යොදවන්න ආර්ථික වශයෙන් අපහසුයි. ඒ වගේම ව්‍යාපාරයක් වශයෙන් එක මුදල් ආයෝජනයකට වඩා පරිභෝජනය කිරීමක් අඩුම පිරිවැයකින් ව්‍යාපාරයටත් පවුලේ පාවිච්චියටත් යොදාගත හැකි Tata Yoda Smart ගැනයි අද අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන බොක්සි බේසික් පෙනුම වෙනුවට මේ ඩිසයින් එකේ හොඳ ප්‍රියමනාප පෙනුමක් ලබා දීලා තියෙනවා. ඉස්සරහා හැලජන් හෙඩ්ලයිට්ස්, LED daytime running lights, sequential signal lights එක්ක fog lights උත් ලැබෙනවා. පිටිපස්සේ සාමාන්‍ය ලයිට්ස් වලට අමතරව රිවර්ස් කරනකොට පේන වෙනම ලයිට් එකක්, වැඩි ආරක්ෂාවට ඉහළින් තවත් බ්‍රේක් ලයිට් එකක් වගේ දේවල් ඇතුළත් කරලා තියෙනවා. මේක ඉස්සරහා ස්පෝටි බම්පර් එක, grill එක, door visors, light සහිත ලොකු footboard එක වගේ දේවල් රසක් ලංකාවේදී නිපදවනවා හෝ වෙනම සවි කරනවා. ඒ නිසා විදේශ විනිමය ඉතුරුවක් වගේම ලංකාවේ ව්‍යාපාරවලට මේකෙන් අත්වැලක් ලැබෙනවා. මේකේ පිටිපස්සේ අඩි 8.4ක් දිග, 5.7ක් පළල ලොකු තට්ටුවක් තියෙන්නේ. මේක ශක්තිමත් ෆ්‍රේම් එකකින් වගේම ඝනකම් යකඩ තහඩු භාවිතා කරලා රළු පාවිච්චියට සුදුසු විදියට නිපදවලා තියෙනවා. මේක මත බඩු පටවාගෙන යන්න වගේම මේකට ලොරි බොඩියක් සවි කරලා ඇතුළත වැඩි ඉඩක් වගේම ආරක්ෂාවක් ලබා ගන්නත් පුළුවන්. මේ වාහනවල තට්ටුව වාහනයට වඩා පළල නිසා බඩු පැටෙවම සාමාන්‍ය සයිඩ් කණ්ණාඩි වලින් පිටිපස පේන්නේ නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ප්‍රමාණයෙන් විශාල වින්ක ෆීචර් එක සහිත සයිඩ් මිරර්ස් එක්ක ඉස්සරහා ෆෙන්ඩර් මිරර් එකකුත් ලබා දීලා තියෙනවා. මේකට 16 ඉන්ච් ස්ටීල් රිම්ස් ලැබෙන්නේ. පෙනුම වැඩි කරන්න හබ් කැප්ස් එක්ක රිම් සුදු පාටින් පේන්ට් කරලා තියෙනවා. මේ අමතර ඔප්ෂන් සහ මිලිහි වෙනස්කම් එක්ක මේ වාහනේ මොඩල් කිහිපයකින් තෝරා ගන්න පුළුවන්. Tata Yoda ඉන්ටීරිය එක බැලුවම මේක සාමාන්‍ය ඉන්දියන් ව්‍යාපාරික වාහනයකට වඩා බොහෝ දුරට ජපන් වාහනයක වගේ ඩිසයින් එකක් ෆිනිෂ් එකක් තියෙනවා. මේ සිල්වර් පාර්ට්ස් වගේම රෙඩ් කලර් ඉන්සර්ට්ස් නිසා තරමක ස්පෝර්ටි පෙනුමකුත් ලැබෙනවා. ඩෑෂ්බෝඩ් එක, ඉන්ටීරිය පාර්ට්ස් බොහෝ දුරට ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ප්ලාස්ටික් ක්වොලිටි එක හොඳයි, රළු භාවිතයට සුදුසු විදියට ඩිසයින් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ රේන්ජ් එකේ ඉන්දියන් වාහනවල දකින්න නොලැබෙන හෙඩ්රෙස් සහිත සින්තටික් ලෙදර් සීට්ස් ලැබෙන්නේ. සීට්ස් කම්ෆර්ටබල්. ඒ වගේම අවශ්‍ය විටකදී තුන්දෙනෙකුට යන්න පුළුවන් වෙන විදියට පැසෙන්ජර් සීට් එක ඩ්‍රයිවර් සීට් එකටම සම්බන්ධ කරලා තියෙනවා. ඩ්‍රයිවර් සීට් එක රේල්ස් උඩ ඉස්සරහට පස්සට ගන්න ඇල කරන්න පුළුවන්. ඉන්ටීරියර් ෆීචර්ස් ගැන කතා කළොත් එයා කන්ඩිෂන් සමග ස්පීඩ් 3ක බ්ලෝ එකක් තියෙනවා. තද අවුව දූවිලි තියෙන වැඩබිමකදී වුණත් AC එක ඉතාම කාර්යක්ෂමව ක්‍රියා කරනවා. සිංගල් ඩින් ප්‍රමාණය, DVD, රේඩියෝ, USB, SD වගේ ඔප්ෂන් තියෙන ඔඩියෝ සිස්ටම් එකක් තියෙන්නේ. මේකට රිමෝට් එකකුත් ලැබෙනවා. සවුන්ඩ් ක්වොලිටි එක සාමාන්‍ය මට්ටමක තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක උඩ එන්ටර්ටේන්මන්ට් ස්ක්‍රීන් එක තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය වාහනයක වගේ රිවර්ස් කැමරායකට අමතරව වාහනේ ඉස්සරහා වාහනේ සයිඩ් එක වගේ කැමරා තුනකින් වාහනේ පිටත නිරීක්ෂණය කරන්න පුළුවන්. සෙන්ටර් කන්සෝල් එකේ පහළ 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක් තියෙනවා. එතන ෆෝන් එකක් හරියාකාරව විසි නොවෙන්න තියෙන කම්පාර්ට්මන්ට් එකක් නැතිකම යම් අඩුපාඩුවක්. නමුත් ඊට උඩින් තියෙන කම්පාර්ට්මන්ට් එකේ ප්‍රමාණෙන් විශාල ෆෝන් එකක් වුණත් තියලා චාර්ජ් කරගන්න පුළුවන්. මේ වාහනෙට පවර් ස්ටියරින් ලැබෙනවා. ඒ වගේම ස්ටියරින් වීල් එක අවශ්‍ය විදියට උස්සලා පහත් කරලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ස්ටියරින් වීල් එක මත හෝන් ස්විචර්ස් වගේම දෙපැත්තේ වයිපර්, ලයිට් ස්විචර් සාමාන්‍ය විදියට ලැබෙනවා. මේකේ සිම්පල් නමුත් පැහැදිලි මීටර් කන්සෝල් එකක් තියෙන්නේ. ස්පීඩෝමීටර්, ටැකෝමීටර් වලට අමතරව මැද කුඩා ඩිස්ප්ලේ එකේ AB කියලා ට්‍රිප් මීටර්ස් දෙකක්, ඕඩෝමීටර් වගේ තොරතුරු දක්වනවා. ඉස්සරහා ග්ලව් බොක්ස් එකේ ලොකු ඉඩක් තියෙනවා. විශේෂ දෙයක් විදියට මේක පහත් කරලා කප් හෝල්ඩර්ස් දෙකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. සිංගල් කැබ් වාහනයක් විදියට සීට් පිටිපස්සේ සාමාන්‍යයෙන් ලොකු ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා. මෙතන ගැලුමේ ලොකු භාජන, ලොකු පෙට්ටියක් වගේ දෙයක් තියන්න තරම් ඉඩ තියෙනවා.
සාමාන්‍ය ඉන්දියන් ව්‍යාපාරික වාහනවල දකින්න නොලැබෙන පවර් ෂටර්, සෙන්ටර් ලොකින්ග් රිමෝට් කී වගේ ඔප්ෂන්ස් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඩ්‍රයිවර් සයිඩ් එකේ සන් වයිසර්ස්, කැබින් ලයිට්, රූෆ් ග්‍රැබ් හෑන්ඩල්, පිටිපස්සේ ග්ලාස් එකට කර්ටන් එකක්, අඳුරේ අතුරු සිදුර හොයාගන්න පහසු වෙන්න වටේට ලයිට් රින් එකක් වගේ පහසුකම් ලැබෙනවා. මේකේ GBA 76 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන්නේ. අවශ්‍ය නම් 4 wheel drive මොඩල් එකක් ලබා ගන්නත් පුළුවන්. මේකට 3 ලීටර් ටර්බෝ යුරෝ 4 ස්ටෑන්ඩඩ් ඩීසල් එන්ජින් එකක් තියෙන්නේ. මේ එන්ජින් එක හෝස් පවර් 85ක බලයක් නිව්ටන් මීටර 250ක ටෝක් එකක් නිපදවනවා. එන්ජින් ඔයිල් මාරු කරන්න SAE 15W40 එන්ජින් ඔයිල්, ට්‍රාන්ස්මිෂන් එකට SAE 80W90 ගියර් ඔයිල්, බ්‍රේක් වලට .3 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. මේ ටර්බෝ එන්ජින් එකේ කල්පයත්ම සඳහා ගමනක් යන එන්ජින් එක ස්ටාර්ට් කරනකොට වගේම ගමන අවසානයේ එන්ජින් එක ඕෆ් කරනකොට තප්පර 30ක් අයිඩල් එකේ තියන්න කියලා මේක සඳහන් කරලා තියෙනවා. මෙහෙම කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරනකොට එන්ජින් ඔයිල් වල උෂ්ණත්වය අඩු නිසා තප්පර 30ක් අයිඩල් එකේ තියලා වේගයෙන් කරගෙන ටර්බෝ එක ලුබ්‍රිකේට් කරන්න සුදුසු මට්ටමට ඔයිල් වල උෂ්ණත්වය වැඩි කරගන්නයි. ඒ වගේම අනික් පැත්තෙන් ගමනක් ගිහින් ඇවිත් එන්ජින් එක ඕෆ් කරනකොට මෙතෙක් වෙලා වේගයෙන් කරකුණ ටර්බෝ එක කූල් වෙන ටික වෙලාවක් යන නිසා ඒ වටා ඔයිල් ගමන් කරලා ටර්බෝ එක කූල් වෙන අවස්ථාවක් ලබා දීමටයි. මෙසේ නොකොලොත් ටර්බෝ එකේ ආයු කාලය අඩු වෙනවා වගේම එන්ජින් ඔයිල් ක්වොලිටි එකත් නියමිත කාලයට පෙර පහළ යනවා. මේක මේ වාහනේ එන්ජින් එකට පමණක් බලපාන දෙයක් නෙමෙයි. සෑම ටර්බෝ වාහනයකටම වගේ බලපාන පොදු සිද්ධාන්තයක්. වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 210ක්, ටර්නින් රේඩියස් එක මීටර 6.2ක් පමණ වෙනවා. 2 wheel drive මොඩල් එකට 30%ක්, 4 wheel drive මොඩල් එකට 55%ක් කඳු නැගීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වාහනේ සෑම දෙයක්ම වගේ රළු පාවිච්චියට සුදුසු වගේම පහසුවෙන් අඩු මුදලකින් නඩත්තු කරන්න පුළුවන් විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. අඩු මිලට ඕනෑම ස්පෙයා පාර්ට් එකක් ලබා ගන්නත් පුළුවන්. මේකේ ස්පෙસિෆිකේෂන් වල සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1250ක් දක්වා බර රැගෙන යන්න පුළුවන් කියලා සඳහන් වෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් ඊට වඩා විශාල බරක් මේකේ පටවාගෙන යනවා අපට දකින්න පුළුවන්. මේක බර අදින්න අඩු වියදමෙන් ව්‍යාපාරයට ලාභ ලබා දීමට හදපු වාහනයක්. ඒ නිසා ඉස්සරහ පස්සේ දෙකේම දුණු තියෙන්නේ. ඒ නිසා රළු මාර්ගවල ගමන් කරනකොට ගැස්සීම්, හෙල්ලීම් තරමක් ඇතුළට දැනෙනවා. නමුත් පාරේ තත්ත්වය හොඳ වෙනවත් එක්කම සැප පහසුව සාමාන්‍ය වෑන් එකක වගේ මට්ටමට එනවා. විශේෂයෙන් කියන්න ඕන සාමාන්‍ය ඉන්දියන් ව්‍යාපාරික වාහනවල තියෙන එන්ජින් එකේ පිටත ഘോഷාව ඇතුළට ඇහෙන තත්ත්වය මේකේ බොහෝ දුරට අඩුයි. මේක ලොකු ඇක්සලරේෂන් එකක්, පර්ෆෝමන්ස් එකක් තියෙන වාහනයක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ලෝඩ් එකක් එක්ක වුණත් වාහනයක් ඕවර්ටේක් කරන්න ලොකු අපහසුතාවයක් නැහැ. ඒ වගේම පිටිපස්සේ ලෝඩ් එකක් නැතිනම් ඩ්‍රයිව් කරලා පොඩි විනෝදයක් ලබා ගන්නත් පුළුවන්. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර 120ක්. ඩීසල් ටැංක් කැපැසිටි එක ලීටර 45ක්. සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 12ත් 15ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලැබෙනවා. ඉස්සරහ ටයර්ස් වලට PSI 51කුත් පිටිපස්සට PSI 65කුත් හුලං ගහන්න කියලා ටාටා රෙකමන්ඩ් කරනවා. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.